පට්ට විධිමත ආරච්චිලාගේ සෙල්ලං සිරිපාල වන මම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත නැවත වෙනස් කරන බවටත් මැදමුලන ආරක්ෂා කරන බවටත් මහබැංකු හොරු සීනි වංචා හොරු පමණක් නොව ගල් වැලි පස් තෙල් ගෑස් වංචාකරුවන් ආරක්ෂා කරන බවටත් ජනතාවට ඉම්පෝර්ටඩ් පුන්නක්කු කවන බවටත් මෙලෙස දිවුරුම් දෙමි. ඔන්න යාළුවනේ අද ඉන්නේ ඉතාමත් ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් ඉතාමත් දක්ෂයෙක් පිළිගන්න අපේ හිතාදර සෙල්ලං සිරිපාල මැතිතුමා. මෑන්ට නින්ද ගිහිල්ලා මේ ඇමතුමා ඇමතිතුමා ඇමතිතුමා අම්මේ මාත් බය වුණා. හරිම සොඳුරු හීනයක් දැක දැක හිටියේ කොට උඩ. ඇයි ඩිස්ටර්බ් කරේ? යාළුවනේ පිළිගන්න නැවත නැවතත් සෙල්ලං සිරිපාල මැතිතුමා. ආයිබෝන් කොට උඩ මම නැගෙන හිටියා අද හිටම මාව ගෙන්නයි කියලා. ඕ එයාපෝට් එකේ ජපන් ඩීල් එක රටටම මාට්ටු වෙච්ච හැටි අහන්න. වැඩි කෑවි අර මනුස්සයා ගෝ හෝම්නේ. ඇයි එහෙම කියන්නේ? නෑ ඉතින් වැඩක් මාට්ටු වෙච්ච පල්ලියට පස්සට පයින් ගහලා එලවන එක හොඳ නෑනේ කොට උඩ. අනේ ඉතින් මේ වගේ නැත්තටම නැති වෙලා ඉන්න කාලෙක ඔහොම ගේමක් ගහන්න හිතන එකත් කැතයි නැවතුමා. නෑ ඒ උනාට කොට උඩ මේ වගේ වැඩක් කරන සාමාන්‍ය ප්‍රොසීඩිය එකනේ ඒක. ඒ කියන්නේ කොට උඩ ගිහින් වැරදි ගහට කෙටුවා. අවදාවත් සිද්ධ වෙච්ච නැති දෙයක් කොට උඩ. ඉතින් දැන් ලොක වැන්නද? වැන්නනේ නං කන පැලෙන්න කිව්වා මට. කරපු වැරද්දට? කරපු වැරද්ද නෙමෙයි මිනිස්සයෝ වැඩේ මාට්ටු වෙන්න කරාට. අපට ඉතින් කොහමද දැන් ෂේප් නේ? ඔව් අපි මිස්ටර් බටලන්ද කොමිසමක්පත් කරානේ. වෙච්ච ගනුදෙනු ගැන හොයන්න. නෑ මිනිස්සයෝ මාව නිදොස් කොට නිදහස් කරන ක්‍රමවේදය හොයන්න. අත්තද බලේ. හරි මේක රටේ සිස්ටම් එකනේ. කොහොමින් කොහොමරි මං ගොඩ ඉතින්. හැබැයි ඉතින් ගොඩ ගියේ නිකන් අසූචි වාල්දියක වැහැලා. නෑ එහෙම හිතන්න එපා. මගේ ජේෂ්ඨත්වයට ගරු කරන්න. ඇයි එහෙම කියන්නේ? නේද මටනේ අගමැතිකම දෙන්න ගියේ. ඔව් අන්තිම මොහොතේ තමයි අර මිස්ටර් ඩීල් ඇවිල්ලා වැඩේ කෑවා. නෑ ඇත්තටම මොකද උනේ කියලා දන්නවද? නෑ. දැන් මයිනගම ලොක්ක මටනේ කිව්වේ අගමැතිකම් බාර ගන්න කියලා. ඔව්. ඕ ඒ වෙලාවේ මට නිින්ද ගියා. ඒ අතරේ අර මලයකය ඇවිල්ලා දියුරු දුන්නා. එච්චරට නිින්ද ගියාද? මගේ විනෝදාංශයෙන් කොට උඩ අර දැන් පාර්ලිමේන්තුවේ කියලා තේක වෙනසක් නෑ. මට වයයි වට ආපහු නිින්ද යයි කියලා. ඔව් මේ නිින්ද ගියත් ඇහැරවන්න කොට උඩ. හරි ඇත්තටම දැන් ඕගොල්ලෝ වගේ කට්ටිය මොන ආණ්ඩුව ආවත් ඇමතිවරුනේ. ඒක නම් මෙහෙමයි මගේ වයිෆ් සැරයිනේ. ඇයි වයිෆ් සැර? ඒ ඉතින් ඇත්තටම මගේ කල්ක්‍රියාවේ හොඳකම තමයි ඉතින්. ඉතින් දැන් වයිෆ්ද ඉල්ලන්නේ ඇමතිකම? ඇමතිකමක් නැත්තම් පවුලක් මාව ගණන් ගන්න නෑ කොට උඩ. හැබැයි ඇමතිතුමා මට පේන්නේ ඕගොල්ලෝ ගේම් ගහපු කාලේ ඉවරයි. මොන බොරුද කොට උඩ උඹලා හැදෙන්නේ. ඒ කියන්නේ දැන් ඉස්සරහටත් අපි වන්දන ප්ලෑන් එකක් තියෙනවද? අලුතින් ප්ලෑනක් ඕනේ නෑ කොට උඩ. දැනටත් ඒ ප්ලෑනේ තමයි ඉන්නේ. මට තේරුන්නේ නෑ. ඇයි මෝඩියෝ අපි උඹලාව මෙච්චර නට්ටම් කරලත් උඹලා තාම අපිව එලවන්නේ නැතුව කෙකරක ගා ඉන්නවනේ. ඇත්තටම ඇයි ඒ කියලා තමයි මාත් කල්පනා කරන්නේ. ඒ උඹලා බයගුල්ලෝ හින්දානේ. අපේ ඉවසීම මෝඩකමකට ගන්න එපා සෙල්ලම් සිරිපාල ඇමතිතුමා. උඹලගේ මෝඩකම නිසා තමයි කොට උඩ අපිටත් ඔය දහජරාවට පුරුදු උනේ. දැන් අපිද ඒකටත් ඔය කියන්න ඕනේ. ඉතින් නැත්තම් උඹලා තමයි අපි දැක්ක තැන සර් බර් කීකේ මයිකල් අල්ල ගරු කර කර ඔළුව පාත් කර කර එතුමා මෙතුමා කීකේ අපිව නරක් කරේ. ඒ කතාවේ නම් ඇත්තක් තියෙනවා. ඉතින් ජනතාවත් හිතුවා උඹලා අපිට දෙන ප්‍රචාරයට අපි පොරවල් කියලා. හරි මට මේකට උත්තරයක් දෙන්න සෙල්ලම් සිරිපාල ඇමතුමා. දැන් ඕගොල්ලන්ට පාරේ බහැලා යන්න බෑනේ. ඇත්ත කතාව පිළිගන්නකෝ. අපි කොහොමත් පාරේ බහැලා යන්නේ නැහැනේ කොට උඩ. දැන් ඕගොල්ලන්ගේ ජනතාව කුජීත වෙන්න ප්‍රතික්ෂේප කරලා තියෙන එකේ පිළිගන්නවද? ඔව් අපිට වැලේ වැල්ලේ කොට උඩ. ඉතින් හත්වලාමේ ඔය සෙට් එක මේක දාලා යන්නේ නැත්තේ ඇයි? ඔන්න කොට උඩ උඹ දන්නේ නැති දෙයක් මම දැන් කියන්නම්. කියන්න බලන්න. උඹලා මෝඩයිනේ. අන්න ඒ හින්දා අපි කොහොම හරි මේ අවුරුදු දෙක ඇදගෙන යනවා. හරි ඉතින් ඊට පස්සේ හරි ඡන්දයක් තියන්න එපාය. නෑ කොහෙත්ම නෑ. මොකේ? දැන් අපේ මුදල් සංචිත ඉතුරු වෙලා තියෙන්නේ 10%ක් නේ. ඈ ඡන්දේනකොට ඒ 10% අපි 0 කරනවා. ලයික් ද